මන්ත්‍රීතුමා මොකද මේ අද එකඟතාවය පළ කරන්න යනවද 13ට මොකද්ද? අපි පක්ෂයක් විදිහට අපි ගන්න තීන්දුව පිළිබඳව අපි සාකච්ඡා කරේ. විශේෂයෙන්ම අපට 69 ලක්ෂයේ ජනවරමේ අභිප්‍රාය නිශ්චය කිරීම සඳහා තමයි අපි පාර්ලිමේන්තුව අවිලා තියෙන්නේ. ඉතින් ඒ අනුව අපේ පක්ෂයේ මහලේකම්තුමන් අද සාකච්ඡාවේදී අපේ පක්ෂ ස්ථාවරය ප්‍රකාශ කරයි. දැන් හිටපු ජනාධිපතිතුමා මොන වගේ මතයකද ඉන්නේ මේ තියෙන තත්ත්වය ගැන? නෑ, එතුමා හැමදාම හිටපු ස්ථාවරයේ එතුමා ඉන්නේ. ඉතින් ඒ හින්දා අපි විශ්වාස කරනවා ඒකීය රටක් කියන කාරණේ. ඉතින් එතුමා අවුරුදු 30ක යුද්ධය අවසන් කරෙත් ඒකීය රටක් ස්ථාවර කරන්න. ඉතින් ඒ අනුව මම හිතන්නේ අපි පක්ෂයක් විදිහට අපිට 69 ලක්ෂයක ජනවරමක් දුන්නා කියන ජනාධිපතිවරණයදී. ඉතින් ඒ ජනවරමට අනුකූලව අපි කටයුතු කරනවා. සාමාන්‍යයෙන් මෙතෙන්දී කියුනේ 13 සම්බන්ධයෙන් කාරණාවලදී එකඟතාවය පළ කරන්න කියලාද මොකක්ද හරියටම කියන්නේ? 13 ඔබතුමාලා පත් කරගත්තේ. දැන් එතුමා වෙන ගමනක් යනවා කියන කතාවක් නිකන් ඔබතුමාලගේ පස්සේ තියෙන අර්බුදත් එක්ක අපිට සමහරක් වෙලාට තියුණා ඔබතුමාලා අවස්ථාව නොදෙනකොට. දැන් මොකක්ද ඇත්තට මේ කියන්නේ? පොලිස් බලතල සහ ඉඩම් බලතල සම්බන්ධයෙන් එකඟතාවය පළ කරන්න යනවද ඔබතුමාලා හරියටම? නෑ, මම හිතන්නේ පොලිස් සහ ඉඩම් බලතල කියන එක පිළිබඳව මීට වඩා පූර්ණ වශයෙන් අපි සාකච්ඡා කළ යුතුයි. ඒ වගේ අපේ ස්ථාවරයක් තිබ්බා. අපි මුලින් ඉඳන්ම සඳහන් කරේ 13 අලුත් විවස්ථාවක් සම්බන්ධයෙන්. මේවර ජනවරම අපිට තියෙන අලුත් විවස්ථාව සඳහා ගෝඨාභය ජනාධිපතිතුමායි සඳහා කමිටුවකුත් පත් කළා යම් විවස්ථාවක් ගොඩනගලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳවත් මේ සභාව තුළ සාකච්ඡා වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් එහාට අපි ගත්තොත් මම හිතන්නේ යම් කිසි කෙනෙක් මේ 13 වන ආණ්ඩුකුණ විවස්ථාව සංශෝධනය ගැන කතා කරනවා නම් ඉස්සෙල්ලාම කතා කරන්න ඕනේ ඡන්දේ තියෙන එක. මොකද මේ රටේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තමයි අවසාන වතාවට උතුරු නැගෙනහිර ජනතාවට ඡන්දයිතිය ලබා දුන්නේ, විශේෂයෙන්ම පාර්ලිමේන්තුව පළාත් සභා. ඉතින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පෙරත් ওই 13 තිබ්බත් උතුරු පළාත් සභාවක් තිබ්බේ නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පස්සෙත් උතුරු පළාත් සභාවක් නැහැ. ඉතින් එහෙනම් මම හිතන්නේ පළවෙනි කාරණේ තමයි 13ක් ගැන කතා කරනව නම් පළවෙනි එක ඡන්දේ තියන්න ඕනේ. වාහනේ ඇතුළේ තව කවුරුහරි ඉන්නවද? තව දෙන්නෙක් ඉන්නවා පිටිපස්සෙන් අහන්න පුළුවන්. මට නිකවට ඉත මොකෝ එක වාහනයක් නෑ නෑ, අපි එක වාහන යනවා. ඉතින් මේ දවස්වල ඉතින් එකම ගමනක් යනවා. පක්ෂයක් විදිහට අපි තනි තීන්දුවක් ගත්තා. අපේ නායකතුමාත් එක්ක සාකච්ඡා කරා. අපි ගන්න ඕන තීන්දුව පක්ෂයක් විදිහට ගන්නවා, තනි තනියෙන් නෙවෙයි. අපි සිල් දෙනවා. ඔබිස්තුති. ඔබ තුමක් කතා කරන්නේ කතා කරලා නෑ. කෙලින්ම බැනලා තරවටු කළා. අද මොනවද කිව්වලා තියෙන්නේ? එහෙම මොනවද අදහසක් අපේ පක්ෂයේ අපේ සන්දානේ බොහොම මොකක්ද ඒකට කියන්නේ ස්වයං විවේචන තියෙන ස්වයං අයිතිය තියෙන අපිට තීන්දුව తీරන ගන්න පුළුවන් සන්දානයක්. ඒ නිසා අපේ සන්දානේ ඇතුලේ අපි කොහොමද කටයුතු කරන්න කියන කාරණාව සම්බන්ධව කතා කරා. මොකද මේ කිව්වේ මේ 13 සම්බන්ධයෙන් කොහොමද, ඉඩම් බලතල සම්බන්ධයෙන් කොහොමද, සම්පූර්ණයෙන්ම දෙන්න එකකතාවේ පළ කරන්නද, එහෙම මොකද කිව්වේ පොලිස් බලතල සම්බන්ධයෙන්? නෑ, එතරම්දී අපි අවසාන වශයෙන් අපේ සන්දානේ කණ්ඩායම මහින්ද රාජපක්ෂ අධිකරු ජනාධිපතිගේ නායකත්වයෙන් ගත තීන්දුව තමයි අපි 69 ලක්ෂක ජනවරමක් අරගෙන තියෙන්නේ. ජනතාවට දුන්නු අපි පොරොන්දුවක් තියෙනවා. ඒ ජනවරම තුල අපි දුන්නු ප්‍රතිපද ප්‍රකාශයක් තියෙනවා. ඒ ප්‍රතිපද ප්‍රකාශයට පිටින් මුකුත් තීන්දුවකට අපි එකඟ වෙන්නේ නැහැ කියන ස්ථාවරය තුල තමයි අපි කණ්ඩායමක් හදලා ගත්තේ.